අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් නැවත වතාවක් පිළිගන්නවා. ආලෝක පහන් පූජාවට අදාළ තුන්වෙනි දවසට අපි පැමිණලා තිබෙනවා. මේ දිනවල අපි නත්තලේ ආරම්භය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිනවා. නත්තල කියන එක කිතුණු සභාවට පැමිණේ කොහොමද කියන එක තමයි අපි මේ ඉතිහාස කතා ඇසුරෙන් තේරුම් ගනිමින් සිටින්නේ. මුල්ම වතාවට ඊශ්‍රායල් වරු විසින් හනුකා කියන මංගල්‍ය පවත්වපු විදිහ, ඉන් පසුව ඊශ්‍රායල් දේශයෙන් බිහි වුණු ජේසුස් වහන්සේව අදහාගත් සියලු කිතුණුවන් විසින් එය දිගින් දිගට පවත්වාගෙන ආපු විදිහ, වෙනත් රටවල් වලට කිතුණු ධර්මය ප්‍රචාරය වෙද්දී ඒ රටවල් වල සංස්කෘතිව එක්ක මිශ්‍ර වෙලා ඔවුන් දෙසැම්බර් මාසයේ ආශ්‍රිතව මේ මංගල්‍ය දිගට පවත්වාගෙන ගියපු විදිහ ආදී කාරණා පහුගිය දවස් වල අපි අධ්‍යයනය කළා. දින 8ක් මේ කැපකිරීමේ මංගල්‍ය දේව මාලිගාවේ පැවැත්වුණු බව අපි ඉගෙන ගත්තා. ඒ අනුව අපිත් දින 8ක් මේ මංගල්‍ය පවත්වනවා. එහි තුන්වෙනි දිනයට තමයි අපි අද ඇතුළත් වෙලා සිටින්නේ. මේ තුන්වෙනි දවසේදී අපි අධ්‍යයනය කරන්නට සූදානම් වෙනවා හනුකා මංගල්‍ය නිමිත්තෙන් ඔවුන් දේව මාලිගාව තුල විශේෂ පහනක් දල්වනු ලැබුවා. ඒක ඔවුන් හැඳින්වුවේ හනුකා මනෝරාව කියලා. ඒකේ පහන් නමයකින් යුක්තයි. මැද තිබෙන පහන ඔවුන් මෙසායාගේ පහන කියලා හැඳින්වුවා. ඒක අනිත් පහන් වලට වඩා උසින් ඔවුන් එම මනෝරාවේ නිර්මාණය කළා. දැන් ඔබ මේ මෙතන දකින මනෝරාවේ පහන් හතක් තිබෙන්නේ. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් දේව මාලිගාව තුල දල්ලොපු සාමාන්‍ය මනෝරාවක ආකෘතියක් තමයි මෙතන මේ අපි හදලා තියෙන්නේ. හැබැයි හනුකා මනෝරාවේ පහන් නමයක් තිබෙනවා. ඒකේ මැද උසින් වැඩි පහනක් තිබෙනවා. ඒ උසින් වැඩි පහන මෙසායාගේ පහන ලෙස හැඳින්වුවා. අපි අද මෙසායාගේ පහන කියන්නේ කුමක්ද කියන එක ගැන වැඩිදුර අධ්‍යයනය කරමු. මුලින්ම පහුගිය දවස්වල අපි අධ්‍යයනය කරපු දේවල් ඔබ ඒවා පහුගිය දින දෙක තුල වටහා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. හතරවන අන්තියෝගස් යුදෙව් ආගමික වත්පිළිවෙත් තහනම් කරමින් ඔවුන්ගේ නියෝග නිකුත් කිරීමෙන් පසුව මතතියස් කියන පූජකවරයා සහ ඔහුගේ පුතුන් විසින් ඒ ග්‍රීක වත්පිළිවෙත් තුළට විරුද්ධව යුද්ධ කරලා නැවත වතාවක් ග්‍රීසියට යටත් වෙලා තිබුණු යෙරුසලම සහ දේවමාලිගාව මුදවා ගත්තා. ඉන් පසුව එම මුදවාගත් දේව මාලිගාව ඔවුන් අපවිත්‍ර සියලු පූජාවන් ඉවත් කරලා නැවත පවිත්‍ර කරලා දෙවියන් වහන්සේගේ ශුද්ධ පූජාවන් වෙතට කැප කළා. ඒ කැප කරපු දිනේ ඔවුන් පළමු පූජාව පවත්වමින් ඒක මංගල්‍ය දිනයක් විදිහට වෙන් කරනු ලැබුවා. ඒ වගේ මේක එතන ඉඳලා දින 8ක් පුරා මේ මංගල්‍ය ඔවුන් පැවැත්තුවා. ඒක අවුරුද්දක් පාසා හැම පරම්පරාවක් විසින්ම පැවැත්විය යුතු මංගල්‍යයක් විදිහට ඔවුන් නීතිගත කළා. මේ සියලු කාරණා ද්විතීය සම්මත ග්‍රන්ථවල පළමුවෙනි මැකබිවරුන්ගේ පොතේ හතරවෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා දේවමාලිගාව කැප කරපු විදිහ. මැකබිවරුන්ගේ පොතේ ආරම්භයේ ඉඳලා මේ ඉතිහාස වාර්තාවන් අපි පහුගිය දවස්වල අධ්‍යයනය කළා. අවසාන වශයෙන් ක්‍රිස්තු පූර්ව 148 යුදෙව් මාස ක්‍රමය අනුව කිස්ලෙව් 24-25 වෙනිදා ඔවුන් නැවත කැප කරලද පූජාසනය දෙවියන් වහන්සේට බාර කරලා එතනදලා දින 8ක් මංගල්‍යයක් විදිහට මේ හනුකා මංගල්‍ය ඔවුන් පවත්වනු ලැබුවා. මේ මංගල්‍ය පවත්වන දින 8 පුරාම ඒ දේව මාලිගාව තුල පහන් දල්වා තැබිය යුතුව තිබුණා. හැබැයි ඔවුන්ට එම පහන් දින 8ක් පුරා දල්වලා තියන්න තරම් ප්‍රමාණවත් තෙල් තිබුණේ නැහැ. දේව මාලිගාව ඇතුලේ දල්වන මනෝරාවන් කියලා හඳුන්වන පහන් දල්වන්න ඕනම තෙල් වර්ගයක් භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. බයිබලයේ පංච පුස්තකය තුල ලෙවි ව්‍යවස්ථාවන් වල විස්තර වෙනවා කොහොමද දේව මාලිගාව ඇතුලේ පූජාවන් ඔප්පු කිරීම සඳහා පහන් දැල්වීමට අවශ්‍ය කරන තෙල් වර්ගය හදා ගන්න ඕන කොහොමද, ඒකට අවශ්‍ය කරන දේවල් මොනවද, ඒ එක එක තෙල් වර්ග එක එකට දෙවියන් වහන්සේ කියපු අනුපාත වලින් මිශ්‍ර කරලා
මනෝරාවන් දැල්වීමට අවශ්‍ය තෙල් වර්ගය හදාගත යුතු විදිහ බයිබලයේ විස්තර කරලා තිබෙනවා. නමුත් මේ පිරිස යුද්ධ කරලා ඔවුන් දේවමාලිගාව අත්පත් කරගෙන තිබුණා. මේ කාලේ වෙන විට ඔවුන්ට දවස් 8ක් පුරාම පහන් දල්වා තැබීමට ප්‍රමාණවත් තෙල් ඔවුන් ළඟ තිබුණේ නැහැ. ඔවුන් දේවමාලිගාව පවිත්‍ර කරලා අනිත් හැමදේම කළත් මේ තෙල් වර්ගය හදාගන්න ඔවුන්ට කාලයක් ගත වෙනවා. ඒක නිසා ඔවුන්ට ඉතුරු වෙලා තිබුණේ එක දවසකට සෑහෙන තෙල් ප්‍රමාණය පමණයි. ඉතින් ඔවුන් පළමු වතාවට අලුත් පූජාසනය කැප කරපු කිස්ලෝ 25 වෙනිදා එම ඔවුන් ළඟ තිබුණු තෙල් ටික දාලා මේ මනෝරාවන් දල්වනු ලැබුවා. ඔවුන් බලාපොරොත්තු වුණේ පළවෙනි දවසේ විතරක් ඒ තෙල් වලින් මනෝරාවන් දල්වන්න. නමුත් අනිත් දවස් 8ක් ඔවුන් ඒ දෙවියන් වහන්සේට කැප කර කැපකිරීමේ මංගල්‍ය විදිහට ඔවුන් පැවැත්වන්නට තීරණය කරගෙන හිටියා. හැබැයි ඒ ඉතුරු දවස් වලට ඉතුරු දවස් 7ට සෑහෙන තෙල් ඔවුන් ළඟ තිබුණේ නැහැ. නමුත් ඊශ්‍රායෙල් ඉතිහාසයේ වාර්තා වෙන විදිහට ඒ පූජකවරු එක දවසකට සෑහෙන තෙල් වලින් මනෝරාවන් දේවමාලිකාව පුරා දල්වනු ලැබුවා. හැබැයි ඔවුන් මේ කැපකිරීමේ මංගල්‍යයේ දින 8 අවසන් වන තුරු ඒ එක දවසකට සෑහෙන තෙල් වලින් මේ දේවමාලිකාව තුල තිබුණු පහන් දැල්වුණු බව ඊශ්‍රායෙල් ඉතිහාසයේ විස්තර වෙනවා. දෙවියන් වහන්සේ විසින් ඉතුරු දවස් 7 උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඒ පහන් දල්වා තැබුණු බව ඊශ්‍රායෙල් ඉතිහාසයේ තුල වාර්තා වෙනවා. එක් දිනකට සෑහෙන තෙල් වලින් දින 8ක් පහන් දල්වන ලද මේ අනුකා මංගල්‍ය ඔවුන් ආලෝක පහන් පූජාව ලෙසටත් හඳුන්වනු ලැබුවා. ඒ දින 8 පුරාම දේවමාලිගාවේ සියලු මනෝරාවන් දැල්විලා තිබුණේ. ඒ වගේම විශේෂිත පහනක් දල්වනු ලැබුවා. ඒක තමයි හනුකා මනෝරාව. ඔබ මේ දකින විදිහට හනුකා මනෝරාවේ පහන් 9ක් තිබුණා. ඒක මැද ප්‍රධාන පහන පැවතුණා. ඒ ප්‍රධාන පහන ඔවුන් හැඳින්වුවේ මෙසායාගේ පහන කියලා. මුලින්ම අනුකා මංගල්‍ය ඔවුන් ආරම්භ කරද්දී මෙන්න මේ මැද තිබෙන ප්‍රධාන පහන තමයි දල්වන්නේ. ඒ ප්‍රධාන පහනෙන් තමයි දින 8 පුරා එකින් එක මේ අනෙකුත් පහන් දල්වනු ලබන්නේ. ඔවුන් මේ මැද තිබෙන මෙසායාගේ පහනෙන් සංකේතවත් කරනු ලැබුවේ මීළඟට ඔවුන් වෙතට පැමිණෙනට යන මෙසියස් වහන්සේගේ පැමිණීම. ඔවුන්ගේ ලියවිලි අනුව ඔවුන්ට අනාගත වක්තෘවරුන් දුන්න ලියවිලි අනුව ඔවුන් දැනගෙන සිටියා ඊශ්‍රායෙල් ජාතිය ගලවන පිණිස මෙසියස් වහන්සේ පැමිණෙනවා. මෙසියස් වහන්සේ පැමිණිලා අපගේ අන්ධකාරය පහ කරනවා. මෙසියස් වහන්සේ ඇවිල්ලා ඊශ්‍රායෙල් වලට තිබෙන මේ විනාශකාරී සියලු දේවල් වලින් සතුරු ජාතීන්ගේ ප්‍රහාර වලින් මුළුමනින් ඊශ්‍රායෙල් ජාතිය නිදහස් කරලා නව ආලෝකයක් නව ජීවිතයක් ඔවුන්ට ලබා දෙන බවට බලාපොරොත්තුවක් අතීත ලියවිලි වල පටන්ම ඊශ්‍රායෙල් ජාතියට පැවතුණා. මෙන්න මේ මෙසියස් වහන්සේගේ අනාගත පැමිණීම සංකේතවත් කිරීම සඳහා කැපකිරීමේ මංගල්‍යයේදී ඔවුන් ප්‍රථමයෙන්ම මුලින්ම මෙන්න මේ මැද තිබෙන මෙසියස් වහන්සේගේ පහන ඔවුන් දල්වනු ලැබුවා. මෙසියස් වහන්සේගේ ආලෝකයෙන් අනෙකුත් පහන්ද ආලෝකමත් වන බව සංකේතාත්මකව පෙන්වීමට, ඒ කියන්නේ මෙසියස් වහන්සේගේ ආලෝකයෙන් උන්වහන්සේගේ කරුණාවෙන් උන්වහන්සේ අපිට ලබා දෙන උපකාරයෙන් තමයි අපිට දෙවියන් වහන්සේගේ ගැලවීම අපේ ජාතියට ලැබෙන්නේ කියන ඒ දෙය සංකේතාත්මකව පෙන්වීම සඳහා මුලින් දල්වපු මෙසායාගේ පහනෙන් අනෙකුත් පහන් දින 8 පුරා එකින් එක දැල්වීම ඔවුන් විසින් සංකේතාත්මකව සිදු කරනු ලැබුවා. මෙන්න මේ විදිහට තමයි ඔවුන් මෙසියස් වහන්සේගේ පැමිණීම හනුකා මංගල්‍ය තුල අපේක්ෂා කරනු ලැබුවේ. ඒකට අදාළව තමයි ඔවුන් හනුකා මනෝරාව දල්වනු ලැබුවේ. යොහාන් පොතේ 10 පරිච්ඡේදයේ වෙතට පැමිණෙද්දී අපි එහි දකිනවා ජේසුස් වහන්සේ මේ කැපකිරීමේ මංගල්‍යයට සහභාගී වුණු අවස්ථාව. ඒක අපි ඊයේ බැලුවා ශීත ඍතුවේ කැපකිරීමේ මංගල්‍යය යෙරුසලමෙහි පැවතුණා. ජේසුස් වහන්සේ දේවමාලිගාවට ගමන් කළ බව ඒ මංගල්‍යයට සහභාගී වීම සඳහා උන්වහන්සේ එතනට ගිය බව අපි ඊයේ අධ්‍යයනය කළා. ඉතින් දැන්
අපි දන්නවා ජේසුස් වහන්සේ තමයි මෙසියස් වහන්සේ ගැලවුම් කරුවා. හැබැයි ජේසුස් වහන්සේ ඊශ්‍රායලයේ සිටපු මේ කාලේ ඊශ්‍රායල් වරු බහුතරයක් ජේසුස් වහන්සේ මෙසියස් වහන්සේ බව පිළිගන්නට කැමැත්තක් දැක්ුවේ නැහැ. අන්න ඒක නිසා ඔවුන් තවදුරටත් හනුකා පහනේ මෙසියස් වහන්සේගේ පහන දැල්වලා ඒ පහනෙන් ආලෝකය අනිත් පහන්වලට ලබා දෙමින් සිටියා. හැබැයි ජේසුස් වහන්සේව අදහාගත්ත පිරිස තේරුම් ගත්තා මෙතෙක් කලක් අපි සංකේතාත්මකව මේ මැද තිබෙන මෙසායාගේ පහන දැල්වමින් මේ ආලෝක පහන් පූජාව කැපකිරීමේ මංගල්‍ය සිදු කළා. ඒ වුණාට දැන් සැබෑ මෙසියස් වහන්සේ අප අතරට පැමිණ තිබෙන බව උන්වහන්සේව අදහාගත සියලු දෙනා වටහා ගත්තා. ඒ වුණත් ඊශ්‍රායල් වරු ඒක තේරුම් ගන්නට හෝ ඒක පිළිගන්නට කැමැත්තක් දැක්ුවේ නැහැ. යොහාන් පොතේ 10 පරිච්ඡේදයේ 24 පදයේ සිට ඊශ්‍රායල් වරු මේ කැපකිරීමේ මංගල්‍ය දවසේදී ජේසුස් වහන්සේගෙන් මෙලෙස ප්‍රශ්න අහන්නේ ඒකයි. ඊශ්‍රායල් වරු බලාපොරොත්තුෙන් හිටියා මේ කැපකිරීමේ මංගල්‍ය තුල ඔවුන් නිරන්තරයෙන්ම සිහි කළේ මෙසියස් වහන්සේ පැමිණෙනවා කියන එක තමයි ප්‍රධානම අරමුණ. මෙසියස් වහන්සේ එන්න ඕන. දැන් අපි කොහොම හරි යුද්ධ කරලා යෙරුසලම නැවත ගලවගත්ත රැකගත්ත ඒ වුණාට මේක සම්පූර්ණ ගැලවීමක් නොවන බව වුන් තේරුම් ගත්තා. සම්පූර්ණ ගැලවීමට නම් මෙසියස් වහන්සේ එන්න ඕන කියන එක ඔවුන් විශ්වාස කළා. ඉතින් ඔවුන් මේ කැපකිරීමේ මංගල්‍ය පවත්වන අතරේ ජේසුස් වහන්සේම ඔවුන්ට මීට පෙර සඳහන් කළ තිබුණා උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේ කෙරෙන් පැමුණුණු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ගැලවුම් කරුවා ජේසුස් වහන්සේ බව මීට කලින් ජේසුස් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට කියලා තිබුණා. උන්වහන්සේ අදහාගත් අය ඒක තේරුම් අරගෙන තිබුණා. හැබැයි අනිත් යුදෙව්වරුන්ට මේ කාරණේ තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා 24 පදයේ සිට යොහාන් 10 විස්තර වෙනවා. එබැවින් යුදෙව්වරු ඇවිත් උන්වහන්සේ අවටින් සිට ඔබ කොපමණ කල් අප ශංකා පිට තබනසේක්ද ඔබ ක්‍රිස්තුස් නම් පැහැදිලි ලෙස අපට කිව මැනවයි උන්වහන්සේට කීවෝය. ජේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් මම නුඹලාට කීමි නමුත් නුඹලා විශ්වාස කරන්නේ නැත. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාම මා ගැන සාක්ෂි දෙති. නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාස කරන්නේ නැත. මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. මමද ඔවුන් හඳුනමි. ඔවුහු මා පස්සේ එති. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔවුහු කිසි කලකත් විනාශ නොවන්නෝය. කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරගන්නේ නැත. ඔවුන් මට දුන්නා වූ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් උදුරා ගන්නට කාටවත් බැරිය. මමද පියාණන් වහන්සේද එක තැනැත්තායයි කීසේක. ජේසුස් වහන්සේගෙන් කැපකිරීමේ මංගල්‍ය දවසේදී ඇයි මේ යුදෙව්වරු ඇවිල්ලා මේ ප්‍රශ්නේ අහන්නේ ඔබ ක්‍රිස්තුස් නම් අපිට කියන්න කියලා. ඒකට හේතුව කැපකිරීමේ මංගල්‍ය කාලයේදී ඔවුන් නිතරම ඉගෙන ගත්තේ සිහි කරුණු ලැබුවේ මේ පහන් දැල්වලා සංකේතාත්මකව ඔවුන් සිහි කරුණු ලැබුවේ මෙසියස් වහන්සේගේ පැමිණීම. ඉතින් ජේසුස් වහන්සේ මීට කලින් කියලා තිබුණා මම තමයි මෙසියස් මම තමයි ගැලවුම් කරුවා කියලා කියලා තිබුණා. ඉතින් යුදෙව්වරුන්ට මේක මහ ප්‍රහේලිකාවක් වුණා. ජේසුස් වහන්සේව අදහා ගන්න කැමති නොවුන යුදෙව්ව මේක පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් නැවතත් ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් කැපකිරීමේ මංගල්‍ය දවසේදී තමයි අහන්නේ ඔබ මෙසියස් නම් ඔබ ක්‍රිස්තුස් නම් අපිට පැහැදිලි ලෙස ඒක පෙන්වන්න කියන්න. ඉතින් ජේසුස් වහන්සේ කිව්වා මම නුඹලට කියලා තියෙන්නේ මමයි මෙසියස්. ඒ වුණාට නුඹ ඒක පිළිගන්නේ නැහැ. මාව අදහාගත්ත මගේ බැටළුවෝ ඒක දන්නවා ඒක පිළිගෙන තිබෙනවා කියලා ජේසුස් වහන්සේ මෙහිදී සඳහන් කළා. ඉතින් ඊශ්‍රායලයේ බහුතරයක් දෙනා උන්වහන්සේ ගැලවුම් කරු බව පිළිගන්න කැමති වුණේ නැහැ. නමුත් උන්වහන්සේ පිළිගත් අය විසින් එතනින් පසුව ජේසුස් වහන්සේව ප්‍රදාන කරගෙන කැපකිරීමේ මංගල්‍ය පවත්වන්නට පටන් ගත්තා. අදටත් ඊශ්‍රායල්වරු මේ කැපකිරීමේ මංගල්‍ය පවත්වනවා. දැන් මේ වන විටත් මේ දින 8 ඊශ්‍රායලයේ මේ හනුකා මංගල්‍ය පැවැත්වෙනවා. ඔවුන් තාමත් අර හනුකා පහන් 9 සහිත මනෝරාව දැල්වලා ඒකේ මෙසායාගේ පහන දැල්වලා ඒ මෙසායාගේ පහනෙන් අනෙකුත් පහන් ආලෝකමත් කරමින් මේ මංගල්‍ය ආලෝක පහන් පූජාව ඔවුන් අදටත් දැන් මේ අපි පවත්වන මේ දින 8 පුරා ඊශ්‍රායලයේ සිටින අය ඔබ දකින්ව ඇති ඒ ඊශ්‍රායල් ජාතිකයෝ මේ දින 8 පුරාම අපි මේ පවත්වන දින 8ේදීම ඊශ්‍රායලයේ මේ හනුකා මංගල්‍ය පැවැත්වෙනවා. ඔවුන් තවමත් හනුකා පහන දැල්වලා
එහිතිබෙන මෙසායාගේ පහන ප්‍රමුඛ කරගෙන එම ආලෝක පහන් පූජාව පවත්වනවා. නමුත් දෙවියන් වහන්සේ තුලින් ගැලවීම ලබලා තිබෙන අපි සියලු දෙනා දන්නවා, ජේසුස් වහන්සේව අදහාගෙන ඉන්න අපි දන්නවා, දැන් අපිට අමුතුවෙන් හනුකා මනෝරාවේ මැද දැල්වෙන පහනෙන් ආලෝකය ලැබමින් ඉන්න අවශ්‍ය නැහැ. ඒක සංකේතාත්මකව අපි කරනවා, ඒක යුදෙව්වරුනුත් කළා. හැබැයි අපි දැන් දන්නවා ඇත්තටම මෙසායාගේ පහන සැබෑවට අප කෙරෙහි ප්‍රකාශ වෙලා තිබෙන්නේ, උන්වහන්සේගේ ආලෝකය අප වෙතට ඇවිල්ලා තිබෙන්නේ. යොහාන් පොතේ 8 පරිච්ඡේදයේ 12 පදේ ජේසුස් වහන්සේම කියනවා උන්වහන්සේ තමයි මේ ආලෝකය. මෙච්චර කාලයක් ඊශ්‍රායල් ජාතිය බලාගෙන හිටපු මේ ආලෝකය හැම වර්ෂයක් පාසාම හනුකා පහනේ මෙසියස්ගේ පහන දැල්වලා ඔවුන් බලාපොරොත්තු වූ ආලෝකය දැන් ලෝකයට පැමිණ තිබෙනවා. යොහාන් 8 පරිච්ඡේදයේ මෙන්න මේ ආභාෂයෙන් තමයි උන්වහන්සේ ඊශ්‍රායල් ජාතියට කතා කරලා කියන්නේ. එබැවින් ජේසුස් වහන්සේ නැවත උන්ට කතා කරමින් මම ලෝකේ ආලෝකය මා අනුව එන්න අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ යයි කීසේක. මෙන්න මේ පසුබිම සහිතව තමයි ඊශ්‍රායල් වරුන්ට ජේසුස් වහන්සේ කියන්නේ නුඹලා තවදුරටත් සංකේතාත්මකව මෙසියස් වහන්සේගේ ආලෝකය දල්වමින් සිටින්න අවශ්‍ය නැහැ. දැන් එම ආලෝකය නුඹලා අතරට පැමිණලා තිබෙනවා. මම තමයි එම ආලෝකය කියලා මෙන්න මේ ආලෝක පහන් පූජාවට අදාළ සංස්කෘතික පසුබිම ඇසුරෙන් තමයි ඊශ්‍රායල් ජාතියට මේක කියන්නේ. මේක කියද්දී ඊශ්‍රායලයේ ජේසුස් වහන්සේව අදහාගෙන හිටපු යුදෙව්වරුන්ට තේරුණා මේ මොකද්ද කියන්නේ කියන එක. ආලෝකය උන්වහන්සේ කියද්දී ඔවුන් තේරුම් ගත්තා ඔවුන් ඒවන විටත් ආලෝකය දල්වමින් මෙසියස්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිය නිසා අදහාගත්ත යුදෙව්වරු හරියටම තේරුම් ගත්තා මේ මොකද්ද කියන්නේ. එන අපි මෙච්චර කාලයක් ආලෝක පහන් පූජාව කරමින් හනුකා මනෝරායේ මැද පහන දල්වමින් අපි බලාපොරොත්තු වෙමින් සිටිය මෙසියස් වහන්සේගේ පැමිණීම දැන් සිදුවෙලා ඉවරයි, දැන් මෙසියස් ඇවිල්ලා තිබෙන්නේ කියන ඒ ප්‍රීතිය සහිතව ඔවුන් එතනින් පස්සේ ජේසුස් වහන්සේව ප්‍රදාන කරගෙන මේ කැපකිරීමේ මංගල්‍ය පවත්වන්නට පටන් ගත්තා. මුලින්ම ඊශ්‍රායලීයන්ගේ ගැලවීම ලැබුවේ එතන ඉඳලා ඔවුන් ජේසුස් වහන්සේව ප්‍රදාන කරගෙන හනුකා මනෝරාවේ මෙසායාගේ ප්‍රදාන පහන මූලික කර ගැනීම වෙනුවට ජේසුස් වහන්සේව අදහාගත් යුදෙව්වරුන් සහ කිතුනුවන් ජේසුස් වහන්සේව ප්‍රදාන කරගෙන හනුකා මංගල්‍ය එහෙම නැත්තම් ආලෝක පහන් පූජාව එතෙන් පටන් සිදු කරන්නට පටන් ගත්තා. ඉතින් ටිකෙන් ටික මේ ආලෝක පහන් දැල්වීම ඔවුන් අතින් ගිලිහිලා ගියා. නමුත් මුල් කාලීන කිතුණු සභාවන් සහ කතෝලික සභාවන් සියලුම දෙන මේ ක්‍රිස්තුස් වහන්සේව ප්‍රමුඛ කරගෙන ගැලවුම් කරුවාණන් වහන්සේව ප්‍රදාන කරගෙන ආලෝක පහන් පූජාව හෙවත් මෙම මංගල්‍ය පවත්වන්නට පටන් ගත්තා. ජේසුස් වහන්සේව ක්‍රිස්තුස් වහන්සේව ප්‍රමුඛ කරගෙන මේ මංගල්‍ය කාලයේ පවත්වපු නිසා ප්‍රථම වතාවට කිතුණු සහ කතෝලික සභාවන් විසින් මේ කාලය ක්‍රිස්තුස් වහන්සේ ප්‍රදාන කරගෙන පැවැත්වෙන මංගල්‍ය කියන අදහසින් ක්‍රිස්මස් කියන වචනය ඔවුන් භාවිතා කළා. එතන ඉඳලා තමයි මේක ක්‍රිස්මස් වුණේ. දැන් අපි නත්තල ලෙස හඳුන්වනවා ක්‍රිස්මස් කියන වචනය ඔවුන්ට ආවේ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රමුඛ කරගෙන පවත්වනු ලබන මංගල්‍ය කියන අර්ථයෙන් තමයි ඔවුන් මේක ක්‍රිස්මස් කියලා හඳුන්වනු ලැබුවේ. ඉතින් ජේසුස් වහන්සේව ප්‍රදාන කරගෙන තමයි ලොව පුරා කිතුණු සහ කතෝලික සභාවන් මේ මංගල්‍ය අදටත් පවත්වන්නේ. ඒ මංගල්‍ය එලෙස පැවැත්වීම සුදුසුයි. මේ මාස මේ දෙසැම්බර් මාසයේ ආශ්‍රිතව මේ මංගල්‍ය කාලය පැවැත්වෙනවා. ඒක පැවැත්විය යුතුයි. ඒක ජේසුස් වහන්සේව ප්‍රදාන කරගෙන දැන් අපි පැවැත්විය යුතුයි. දැන් සාමාන්‍යයෙන් වර්තමාන කිතුණු සභාවේ කිතුණුවන් සහ කතෝලිකයන් මේ කාලේ ජේසුස් වහන්සේගේ උපත සිදුණු කාලයේ විදිහට හඳුන්වනවා. හැබැයි බයිබලයේ ජේසුස් වහන්සේගේ උපත සිදුණේ හරියටම මේ කාලේ කියලා එහෙම කිසි තැනක වාර්තාවක් ලියවිලා නැහැ. හැබැයි මොන දේ වුණත් දැන් ඒක කොයි විදිහකට සැලකුවත් ජේසුස් වහන්සේගේ පැමිණීම මෙසියස් වහන්සේගේ පැමිණීම ප්‍රදාන කරගෙන එම පැමිණීම සිහි කිරීම සඳහා මේ කාලය අපි විසින් පැවැත්විය යුතුව තිබෙනවා.
ඉතින් ජේසුස් වහන්සේගේ උපත හරියටම සිදු වුණේ දෙසැම්බර් මාසේ 25 වෙනිදාද කියලා බයිබලයේ එහෙම කතාවක් කියලා නැහැ. හැබැයි මෙන්න මේ ආభాෂයෙන් තමයි මේ අදහස කිතුණු සහ කතෝලික සභාවන් වලට ඇවිල්ලා තිබෙන්නේ. එදා ඊශ්‍රායල් වරු බලාපොරොත්තු වුණා මෙසියස්ගේ පැමිණීම මෙන්න මේ ආලෝක පහන් පූජාව තුල. ඉතින් අදටත් මෙසියස්ගේ පැමිණීම සමරමින් මේ නත්තල කියන මෙන්න මේ උත්සවය ක්‍රිස්තුස් වහන්සේව ප්‍රදාන කරගෙන පැවැත්වීම ඉතාම අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නිසා දැන් අපිත් මේ නත්තල් කාලයට සූදානම් වෙනවා. අපි ඊශ්‍රායල් වරු මේ දින අට පවත්වන විදිහ ඉගෙනගෙන ඒ අනුව අපි තේරුම් ගන්නවා මේ මේ දින අට පුරා මොකද්ද අතීතයේ සිදුුනේ. මේව ඉගෙන ගනිද්දී තමයි අපිට තේරෙන්නේ ඇයි මේක මේ විදිහට මංගල්‍යයක් පැවැත්ුනේ කියන එක පිළිබඳව. ජේසුස් වහන්සේව ප්‍රදාන කරගෙන මේ පැවති මංගල්‍ය තුලින් එවකට ලෝකේ පුරා ව්‍යාප්ත වුණ කිතුණු සභාව විවිධ රටවල් වලට ඒක ප්‍රචාරණය වුණු බව අපි දන්නවා. ඒ ඒ රටවල් වල ගොඩාක් රටවල් වල දෙසැම්බර් මාසය ආශ්‍රිතව තව තව විවිධ මංගල්‍යයන් ඔවුන්ගේ විවිධ අන්‍ය දෙවිවරුන්ව ප්‍රදාන කරගෙන පවත්වනු ලබමින් සිටියා අතීත කාලයේදී. හැබැයි ඒ පවත්වපු මංගල්‍යයන් මොනවද කියන එක අපි ඊළඟ අවස්ථාවේදී අධ්‍යයනය කරමු. ඒ සියලු මංගල්‍යයන් වෙනුවට මේ කිතුණු ධර්මය ලෝකේ පුරා ව්‍යාප්ත වෙද්දී ලෝකේ එක එක රටවල් වල අප්‍රිකානු රටවල් වල යුරෝපීය රටවල් වල ඊට පස්සේ ආසියාතික රටවල් වල දෙසැම්බර් මාසයේ ආශ්‍රිතව ගොඩාක් මංගල්‍යයන් පැවැත්ුණා. හැබැයි ඒ සියලු මංගල්‍යයන් වෙනුවට ක්‍රිස්මස් කියන නත්තල එහෙම නැත්නම් මේ ආලෝක පහන් පූජාව ඒ සියලු මංගල්‍යයන් වල තැන අරගෙන මෙසියස් වහන්සේගේ පැමිණීම සමරන මංගල්‍යයක් ලෙස අද ලෝ පුරා මේක පැවැත්වෙනවා. ඒ මංගල්‍යය පවත්වන එක ඉතාම හොඳ දෙයක්. හැබැයි ඒකට පිටතින් තව ජේසුස් වහන්සේව ප්‍රමුඛ කර ගැනීම වෙනුවට අද වෙනත් දේවල් ප්‍රමුඛ වෙලා තිබෙනවා. අන්න ඒක නිසා තමයි අපි මේ දින ගාන පුරා මේකේ මූලික හරය තේරුම් ගන්නේ. ප්‍රමුඛ කරගත යුත්තේ කුමක්ද? ප්‍රධාන වන්නේ කුමක්ද? මේකේ හරිම මංගල්‍ය අතීතයේ පැවැත්වුවේ කෙසේද සහ ඒක දැන් අපි කළ යුතු ආකාරය පිළිබඳ මූලික දැනුම මේ විදිහට ඉතිහාස වාර්තා හාර අවසල අපි තේරුම් ගන්න අන්නේ ඒක නිසා. මංගල්‍ය පැවැත්වෙනවා. කිතුණුණුත් කතෝලිකයනුත් දෙගොල්ලම මේක පවත්වනවා. හැබැයි ඒකේ මූලික හරය අපි මෙලෙස ඉතිහාසය තුළින් හරියට වටහා ගත යුතුව තිබෙනවා. මෙසියස් වහන්සේගේ පැමිණීම අපේක්ෂාව ඒ බලාපොරොත්තුව ඉටුණා කියන ප්‍රීතිය නිමිත්තෙන් තමයි කිතුණුවන් වශයෙන් අපි දැන් මේ මංගල්‍ය පවත්වනු ලබන්නේ. ඉතින් දැන් ඔබට තේරෙන්න අවශ්‍යයි අපි මේ මංගල්‍ය කාලයට ඇතුල් වෙනවා. ඒක පවත්වනවා. අපි මේක පවත්වන්නේ ජේසුස් වහන්සේගේ පැමිණීම සිදු වුණු බව තේරුම් අරගෙන මෙසියස් වහන්සේගේ එදා බලාපොරොත්තුවේ එම පහන දැන් ආය අමුතුවෙන් දල්වන්න දෙයක් නැහැ. ඒ උනාට උන්වහන්සේ දැන් අපි වෙතට පැමිණිලා තිබෙන උන්වහන්සේ අප සමග වාසය කළා. ඒ පහන අප තුලින් අප සමග උන්වහන්සේ දල්වනු ලැබුවා. ජේසුස් වහන්සේගේ ආලෝකයෙන් අප සියලු දෙනාමත් දැන් ආලෝකය ලබන්නට උන්වහන්සේ කැඳවලා තිබෙනවා. එදා මෙසියස්ගේ පහනෙන් අනෙකුත් පහන් එකින් එක දැල්වුවා වගේ අද ජේසුස් වහන්සේගේ ආලෝකයෙන් ඔබ සියලු දෙනාවම උන්වහන්සේ විසින් ආලෝකමත් කරලා තිබෙනවා. මේ ආලෝක පහන් මංගල්‍යය තුල අපි ජේසුස් වහන්සේගේ ආලෝකයෙන් අපේ ජීවිත ආලෝකමත් කළ ගත යුතුයි. අපේ නිවෙස් ආලෝකමත් කර ගත යුතුයි. අපේ සභාවන් ජේසුස් වහන්සේගේ ආලෝකයෙන් ආලෝකමත් කර ගත යුතුයි. මේ සියලු දේවල් වලින් ඔබ හොඳින් තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි මේ මංගල්‍ය කාලය පුරා වෙන කිසිම දෙයක් ප්‍රමුඛ කරගන්න බෑ. මේ මංගල්‍ය කාලය තුල ඔබ ප්‍රධාන කරගත යුත්තේ මෙසියස් වහන්සේවයි, එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි. අතීතයේ ඊශ්‍රායල් වරු මේ මංගල්‍ය පැවැත්වුවේ වෙන කිසිම දෙයක් ප්‍රධාන කරගෙන නෙමෙයි, නත්තල් ගහක් ප්‍රධාන කරගෙන නෙමෙයි, නත්තල් සීයව ප්‍රධාන කරගෙන නෙමෙයි, වෙන ආලෝක පූජාවන් ප්‍රධාන කරගෙන නෙමෙයි, වෙන කිසිදු දෙයක් ප්‍රමුඛ කරගෙන මේ නත්තල අපි සමරන්නේ නැහැ. මේක අපි සමරනවා. හැබැයි කවුරු ප්‍රධාන කරගෙනද? මෙසියස්
එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රදාන කරගෙන මේක සමරනවා. ඉතින් ඔබ ඔබේ දරුවන්ට මේ ගැන කියා දිය යුතුයි. බොහෝ දරුවෝ කිතුණු දරුවෝ අද දන්නේ නැහැ. නත්තල තුල ප්‍රදාන වශයෙන් අපි සිහි කළ යුත්තේ අපි බලා සිටිය යුත්තේ කවුරු වෙන තුරුද? දැන් මෙසියස් වහන්සේ එක සැරයක් ඇවිල්ලා ගියා. උන්වහන්සේ නැවත පැමිණෙන්නට නියමිතව තිබෙනවා. එතකොට මේ මංගල්‍ය සමයේ අපි ප්‍රීති වෙන්නේ මොකක් නිසාද? එකක් උන්වහන්සේ දැනටමත් එක වතාවක් අප වෙතට පැමිණිලා ගැලවීමේ මාර්ගය හදලා ගිහිල්ලා තිබෙන නිසා අපි ප්‍රීති වෙනවා. ඒ වගේම එදා ඊශ්‍රායල් ජාතිය මෙසියස් වහන්සේ පැමිණෙනතුරු බලාගෙන සිටියා වගේ මේ හනුකා මංගල්‍යයේ ආලෝක පහන් පූජාව තුල අපිත් නැවත අපිට තව බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ මොකක්ද? මෙසියස් වහන්සේ නැවත වතාවක් මේ පොළවට පැමිණෙන නියමිතයි. ජේසුස් වහන්සේ නැවත එනවා. අපි දැන් බලන් ඉන්නේ ජේසුස් වහන්සේ එනතුරු, එහෙම නැතුව නත්තල් සීය එනතුරු නෙමෙයි. මේ මංගල්‍ය කාලය වෙනත් ඇදහිලි වලින් විකෘති වෙලා තිබෙන විදිහ අපි ඉදිරි දවස්වල නැවත අධ්‍යයනය කරමු. හැබැයි අද ලොව පුරා කිතුණු කතෝලික දරුවන් බලාගෙන ඉන්නවා නත්තල් සීය එනතුරු. දැන් අපි තේරුම් ගත යුතුයි මේ ඉතිහාසය ඉගෙන ගනිද්දී ඔබට පැහැදිලි වෙන්න ඕන. දැන් අනිත් අය මොනවා කරත් ඔබ හොඳින් තේරුම් ගන්න ඕන, ඔබේ දරුවන්ට කියලා දෙන්න ඕන. මොකද්ද? අපි බලාගෙන ඉන්නවා. හැබැයි කවුරු එනතුරුද? නත්තල් සීය තෑගෙන බර අරගෙන එනකන් නෙමෙයි. අපි එවැනි මිත්‍යා මතයක් ඇදහිල්ලක් කුඩා දරුවන්ටවත් ලබා දිය යුතු නැහැ. ඇතැම් විට සමහරු කියනවා නෑ ඒක පොඩි ළමයින්ගේ ආසාවනේ, පොඩි ළමයි ඉතින් පුරුදු විදිහට නත්තල් සීය තෑගි අරන් එනකම් බලන් ඉන්නවා. ඒක වැරදි. නත්තල් සීය කියලා කියන්නේ බයිබලේ නැති කෙනෙක්. ඒක එහෙම කතාවක් නෑ. ඒ නත්තල් සීය කියන චරිතය ආවේ කොහොමද කියන එක අපි ඉදිරි අවස්ථාවල බලමු. දේව සේවයේ නිරත වුණු එක පූජකවරයෙක් මේ කාලේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය මනුෂ්‍යයන් අතරට රැගෙන ගියා. මනුෂ්‍යයන්ට දුප්පත් මිනිස්සුන්ට උපකාර අවශ්‍යයට උපකාර දෙමින් දෙවියන් වහන්සේගේ සේවකෙක් යම් සේවාවක් සිදු කළා. ඒ ඇසුරින් මේ නත්තල් සීය කියන චරිතය වෙළඳ සමාගම් විසින් පසුකාලීනව ගොඩනඟපු ආකාරය අපිට දකින්න පුළුවන්. ඒක අපි වෙනම නත්තලට එකතුණු මිත්‍යා ඇදහිලි ගැන වෙනම දවසක අපි අධ්‍යයනය කරමු. හැබැයි කෙසේ වෙතත් අපි දැන් තේරුම් ගන්න ඕන මේ මංගල්‍ය කාලේ අපි පවත්වනවා, ඒ පවත්වන්නේ මෙසියස් වහන්සේගේ මීළඟ පැමිණීම බලාපොරොත්තු වෙන. මීළඟ පැමිණීම සිදුවෙනට නියමිතයි. ස්වල්ප කලකින් ජේසුස් වහන්සේ නැවත ඔබ වෙතට පැමිණ ඔබව කැඳවා ගන්න යන්නට නියමිතයි. අන්න ඒ කැඳවාගෙන යාම මූලික කරගෙන අපි මේ දින අට පුරා මේ නත්තල මේ කැපකිරීමේ මංගල්‍ය පවත්වමු. ඉදිරියේදී පැමිණෙන නත්තලට සූදානම් වෙමු. ඉතින් අපි අද දවසේ අධ්‍යයනය කළේ මෙසායාගේ පහන, මේ ඊශ්‍රායල් වරුති තුල තිබුණු මෙසායාගේ පහන ගැන බලාපොරොත්තුව. හැබැයි ඒක ඉෂ්ට වුණු ආකාරය කිතුණුවන් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රමුඛ කරගෙන නත්තල පවත්වපු ආකාරය. ඉන් පසුව දැන් අපිට තව නව බලාපොරොත්තුවක් තිබෙනවා. ඒක තමයි මෙසියස් වහන්සේ ආයවතාවක් පොළොවට පැමිණෙනවා. උන්වහන්සේගේ රාජ්‍ය පොළොවේ ස්ථාපනය කිරීම සඳහා, ඒ වගේම උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ වෙතට කැඳවා ගැනීම සඳහා. මෙන්න මේ කියන අදහස් ප්‍රමුඛ කරගෙන තමයි අපි මෙවර මේ නත්තලට සූදානම් වන්නේ. ඒක තමයි මේ කැපකිරීමේ මංගල්‍යයේ සැබෑ අර්ථය. එනිසා මෙන්න මේ කියන ප්‍රධාන අර්ථය අනිකුත් ගොඩාක් දේවල් වලින් වැහිලා ගිහිල්ලා තිබුණා වසර සිය ගාණක් තිස්සේ කිතුණු සහ කතෝලික සභාවන් වල. හැබැයි අපි ඒවා මතු කරලා අරගත යුතුයි. මේවා නොතේරෙන අයටත් ඒවා පැහැදිලි කර දෙන්නට අවශ්‍යයි. ඒ නිසා ඔබ මේ දේවල් තේරුම් අරගෙන ඔබගේ දරුවන් එක්ක ඔබගේ නිවස තුල මේ මංගල්‍යයන් මෙලෙස පවත්වන්නට කටයුතු කරන්න. දරුවන්ට කියලා දෙන්න අපි බලා සිටිය යුත්තේ කවුරු පැමිණෙන තුරුද? පවුලේ හැම කෙනෙක්මත් එක්ක එකට එකතු වෙලා ප්‍රීතියෙන් යුක්තව මේ මංගල්‍ය කාලය උත්සවාකාරයෙන් සමරන්න. නත්තල උත්සවාකාරයෙන් සමරන්න. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෙනත් මිත්‍යාවන් මේකට මිශ්‍ර කරගන්න එපා. වෙන කවුරුවත් එනකම් බලන් ඉන්න එපා. ජේසුස් වහන්සේ එනකම් බලාගෙන සිටීම නිමිත්තෙන් ජේසුස් වහන්සේ ඇවිල්ලා අපිට ගැලවීම දීමේ
ප්‍රීතිය සැමරීම නිමිත්තෙන් උන්වහන්සේ නැවත එන බැවින් ඔබව කැඳවාගෙන යන්නට අන්න එම ප්‍රීතිය සැමරීමට ඔබ මේ නත්තල උත්සවාකාරයෙන් සමරන්න ඒක ඊටාම යහපත් දෙයක් ඔබේ දරුවන්ට සත්‍යතාවයේ තේරුම් කරලා දීලා දරුවනුත් එක්ක එකතු වෙලා ඔබේ පවුලේ මේක උත්සවයක් විදිහට පැවැත්වීමට සූදානම් වෙන්න ඒක සුදුසු දෙයක් ඉතින් උත්සවයේ පැවැත්වීම වැරදි දෙයක් නෙමෙයි හැබැයි නිසි අර්ථය තේරුම් අරගෙන අපි ජේසුස් වහන්සේ නැමැති අපගේ මෙසියස් වහන්සේට ප්‍රදාන තැන දෙමින් අපගේ හදවත් මෙසියස් වහන්සේගේ ආලෝකයෙන් ආලෝකමත් කරගනිමින් මෙවර නත්තල අපි සමරමු මේ දිනාට පුරා අපි ඒ සඳහා මේ අධ්‍යයනයන් සිදු කරමින් කැපකිරීමේ මංගල්‍යය ඊශ්‍රායල් නුරු මේ දින අට තුල පවත්වනවා වගේ අපිත් මේ තුල රැඳී සිටීමින් සැබෑ සත්‍යතාවයන් තවදුරටත් වටහා ගැනීමට කටයුතු කරමු මේ වෙලාවේ අපි ඔබගෙන් සමු ගන්නවා ඉදිරි දවස්වලදී ඉදිරි අධ්‍යයනයන් සමග ඔබට එකතු වෙන්න පුළුවන් මේ වෙලාවේ අපි ඔබගෙන් සමු ගන්නවා ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි